ඉතින් එහෙනම් අද තමයි Marvel Sunday film review series එකේ 6 වෙනි කොටස ගේන දවස. සුපුරුදු පරිදි හැමරිදා දවසකම Marvel film ගැන අලුත් දෙයක් ඔයාලට ගේනවා. ඒ වගේම DC Universe එකේ සුපර් හීරෝස් ලගේ චරිත ගැන කතා කරන තවත් series එකක් හැම සතියකම සිකුරාදා ගේනවා. ඒ ගැනත් මුලින්ම මතක් කරන්න ඕනි. ඉතින් පසුගිය සතියේදී අපි Asgard වල දකින්න ලැබෙන ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙක් වන Odin සහ Loki ගැනත් කතා කරා. ඒ වීඩියෝත් බලන්න. Marvel විශ්වයේ බලසම්පන්න වගේම Asgard වල බලසම්පන්න කෙනෙක් වන Thor ගැන අද කතාවෙන් ඔයාලට කියන්නේ. ඉතින් මේ වගේ චිත්‍රපට ගැන විවිධ දේවල් දැනගන්න තාමත් අපි subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. ඉතින් එහෙනම් දැන් අපේ කතාවට යමු. Thor එහෙම නැත්නම් Thor Odinson කියන්නේ Marvel කොමික් විසින් ඉදිරිපත් කරපු ඇමරිකානු කොමික් පත්තල දකින්න ලැබෙන ප්‍රබන්ධ සුපිරිවීරයෙක්. කෙලින්ම නෝස් දේවතාවිය මත පදනම් වෙන මේ චරිතය Asgard වල God of Thunder ලෙස හඳුන්වනවා. Thor මුල් කාලයේදී උරුලෝහයෙන් සාදන ලද Mjolnir එක කියන විදිය සහ ඊට පස්සේ Stormbreaker කියන පොරව පාවිච්චි කරනවා. මේ ආයුධ දෙකෙන්ම ඔහුට අමුණු පාලනය කරන්න, කාලගුණය පාලනය කරන්න, පියාසර කිරීමට සහ හැසිරවීමට වගේ හැකියාවන් රැසක් එක්ක සුපිරි බලයක් ලබා දෙනවා. අපි මීට කලින් වීඩියෝ දෙකකින් Thorගේ මිටිය සහ පොරව ගැන වීඩියෝ කරලා තියෙනවා. Thorට සම්බන්ධ ප්‍රධාන අංග දෙකක් නිසා ඒ ගැන දැනගන්නත් බලන්න. කොමික් පොත්වල රිදීයුගේ ආරම්භ වෙන මේ චරිතය ප්‍රථම වතාවට 1962 දී ජර්නි ඉන් මිස්ටරි හරහා දකින්න ලැබෙනවා. Thor නිර්මාණය කරන්නේ ජැක් කර්බි, ස්ටැන්ලි සහ ලැරි ලීබර් කියන මේ තුන්දෙනා විසින්. Marvel Universe එකට කලින් DC Universe එක තුල Thorව දකින්න ලැබෙනවා. නමුත් මේ දෙන්න එක සමානව දකින්න ලැබෙන්නේ නැහැ. DC එක තුල ගොඩක් තැන්වලදී දකින්න ලැබෙන Thor බේපත්ෙක් විදිහට. Marvel වල දකින්න ලැබෙන Thor මීට වඩා වෙනස් විදිහට දකින්න ලැබෙනවා. Marvel වල දකින්න ලැබෙන Thor කියන්නේ Thor රජතුමාගේ උරුමේ තියෙන Asgardian කෙනෙක්. Thorගේ තාත්තා Odin, අම්මා Freyja, Hela සහ Eren හදාගත්ත Lokiගේ සහෝදරය. Thorගේ හොඳම යාළුවා තමයි Heimdall. Thorගේ ආදරවන්තිය තමයි Jane Foster. Thor අවුරුදු 1500කට වඩා වයසයි. Odin සහෝගේ පිරිද වෙන ක්‍රීගගේ වැඩි ආදරයක් වෙන පුතා වගේම Asgard වල හැදී වෙනු Thorට සුන්දර ළමා කාලයක් තියෙනවා. ඔහුගේ කුඩා කාලයේදී හොඳම මිතුරා වෙන්නේ දරුකමට හදාගත්ත සහෝදරයා වන Loki. මේ සහෝදරයන් දෙදෙනාම තම පියාගේ සිංහාසනය සඳහා කුඩා කාලේ ඉඳන්ම බලාගෙන ඉන්නවා. Thorට ඔහුගේ පියා වන Odin විසින් රණශූරයෙකු වෙන විදිහ උගන්වනවා. කුඩා කාලයේදී Thorට Valkyrie සමග සම්බන්ධ වෙන්න දැඩි ආශාවක් ඇති වෙනවා. නමුත් ඔවුන් කාන්තාවන් පමණක් කියලා දැනගත්තම ඔහුගේ අදහස නැති කරගන්නවා. Thor සහ Loki එකට වැඩෙනකොට Loki Freyja විසින් උගන්වන මායාවන් වලට කැමති වුණත් Thor කැමැත්තක් දක්වන්නේ නැහැ. Thor සර්පයන්ට ආදරේ. Loki මේක දැනගත්තම Loki මායාවන් වලින් සර්පෙක් බවට මාරු වෙලා Thorව රවට්ටනවා. Loki කෙටි කාලයක් සඳහා Thorව කෙම්බෙක් බවට හරවලා තියෙනවා. Asgardian වරුන්ගේ රණශූර සංස්කෘතිය මත හැදී වැඩෙන Thor අනිත් සියල්ලටම වඩා පක්ෂපාතීත්වය, ශක්තිය, ධෛර්යය තියෙන කෙනෙක් වෙනවා. සියලුම රාජධානි නම් අතර සාමය ඇති කළපු රණශූරයෙකු වන ඔහුගේ පියාවන Odin වගේ රණශූරයෙකු වීමට Thorට බලවත් පිටියක් වන Mjolnir එක ලබා දෙනවා. පෘථිවි නෝස් ජන Asgardian වරුන් දෙවියන් ලෙස විශ්වාස කරනා වගේම God of Thunder ලෙස Thorව සලකනවා. ඔවුන් සතිය දිනයක් වන බ්‍රහස්පතින්දා Thor's Day ලෙස නම් කරනවා. ඉතින් මේ වගේ සිද්ධි Thorගේ මුල් කාලය තුල කොමික් වලින් දැනගන්න ලැබෙනවා. ඒ වගේම චිත්‍රපටි වලත් සමහර සිද්ධීන් පෙන්වලා තියෙනවා. Thor Odinson නැත්නම් Asgardian God of Thunder හිටපු Asgard සහ New Asgard වල රජු වගේම Avengers වල ආරම්භක සමාජිකයෙක් වෙනවා. Thor මුල් කාලයේදී ඔහුගේ වගකීම් පිරහිත ආවේගශීලී හැසිරීම එක්ක Asgard සහ Jotunheim අතර ගැටුමක් ඇති කරලා Thorට රජවීමට ඇති අයිතිය අහිමි කරගන්නවා. ඔහුගේ බලයවත් කර Odin විසින් පෘථිවියට පිටුවහල් කරනවා. පෘථිවියට පිටුවහල් සිටියේදී Thor නිහතමානීකම ඉගෙන ගන්නවා වගේම Jane Foster සමග ආදරය කරනවා. මේ දෙන්නගේ කතාව Thor ඊළඟ චිත්‍රපටය තුළ Thor සහ Jane කතාව බලාගන්න ලැබෙනවා. ඊට පස්සේ Loki විසින් මෙවර ලද Destroyer පරාජය කිරීමෙන් පස්සේ ඔහුගේ පරාර්ථකාමී පරිත්‍යාගශීලී ක්‍රියාව හේතුවෙන් Thor Odinගේ වචනවලට අනුව නැවත වරක් බලය ලැබෙනවා. ඊට පස්සේ Jotunheim බේරා ගැනීමෙන් පස්සේ නැවත වීරයෙකු ලෙස Asgard වලට එනවා. මේ තමයි Thor සාමය වෙනුවෙන් තනිව කරපු පළවෙනි මෙහෙයුම. 2012 දී New York සටනේදී Loki සහ Thanos Tesseract එක ගන්න සහ පෘථිවිය බලය ලබා ගන්න චිටාරි හමුදාව සහය ඇතිව යුද්ධය කරනවා. මේ යුද්ධයට Iron Man, Captain America, Hulk, Clint Barton, Natasha එක්ක Thor සහභාගී වෙනවා. මේ තමයි ආරම්භක Avengers team එක. ඊට පස්සේ Loki ගේ උදව් ඇතිව අඳුරු එල්විස් සමග සටන් කරනවා වගේම Jane Foster ගේ ඇඟේ තියෙන ether එක අයින් කරනවා. අඳුරු එල්විස් ගේ යුද්ධය අවසානයෙන් පස්සේ
තෝර් සිංහාසනය තුල රැඳී සිටීමට වැඩි කැමැත්තක් ඇති නිසා පෝස්ටර් සමග රැඳී සිටීමට පෘථුවියට යනවා. පෘථුවිය තුල රැඳී සිටින කාලය තුල නැවත වරක් ඇවෙන්ජර්ස්ලාට උදව් කරනවා. මේ වතාවෙදී ලොකිගේ යස්ති සොයා ගැනීමට ඕඩ් කරන උත්සාහයේදී හයිඩ්‍රා සංවිධානයට එරෙහිව සටන් කරන එක් වෙනවා. හයිඩ්‍රා සංවිධානයේ පරාජය කිරීමෙන් පසුව ටෝනි ස්ටාර්ක් විසින් නොදැනුවත්වම නිර්මාණය කරන අල්ට්‍රෝන් පරාද කරන්න ඇවෙන්ජර්ස්ලාත් එක්ක එකතු වෙනවා වගේම මයින් ස්ටෝන් එකෙන් විෂන්ව නිර්මාණය කරන්න උදව් වෙනවා. තෝර් මේ කාලෙත් ඉන්ෆිනිටි ස්ටෝන් ගැන දැනගන්න නිසා ඒ ගැන හොයන්න නැවතත් පෘථුවියෙන් යනවා. මේ කාලය තුලදී තෝර්ට දේව යුද්ධය නැත්නම් රැග්නරොක් ගැන දැනගන්න ලැබෙනවා. දේව යුද්ධය නවත්තන සාටෝර්ගේ හිසත් ඇස්ගාඩ් වලට ගේනවා. ඇස්ගාඩ් වලට නැවතත් එන තෝර්ට අඳුරු එලිස්ලා සමග කරන සටනෙන් මැරුණ ලොකි තවමත් ජීවතුන් අතර සිටින බව වගේම ඕඩින්ගේ රාජකීය සිංහාසනය ලොකි විසින් පැහැරගෙන ඇති බව තෝර් හොයාගන්නවා. ලොකි සහ තෝර් ඕඩින් හොයාගෙන ඉස්ට්‍රේන්ජ්ගේ උදව් ඇතිව නෝවේ වලට යනවා. නමුත් ඔවුන් පරක්කු වැඩි. ඕඩින් තරු අතරට යනවා. මේ අවස්ථාවේදී තෝර්ගේ අක්කවන හෙලා නැත්නම් මරණේ දේවතාවිය පැමිණෙනවා. හෙලා තෝර්ගේ මිටිය විනාශ කරනවා. හෙලා තෝර්ගේ මිටිය නැත්නම් මියෝනීර් එක උස්සනකොට ඔයාලට හිතෙන්නේ නැති මියෝනීර් එක ඉස්සුවේ කොහොමද? තෝර්ගේ මියෝනීර් එක චිත්‍රපටය තුළ 5 දිනේ කොසවනා දකින්න ලැබුණත් හරියටම බැලුවොත් 6 දිනේ කොසවනවා. ඒ තමයි ඕඩින්, හෙලා, තෝර්, විෂන් සහ කැප්ටන් ඇමරිකා. 6 වෙනිය තමයි පීටර් රේ බිල්. ආයුධ නිර්මාණ කරන්න විදිහට ඔහුටත් මිටිය උසවන්න පුළුවන් කියලා සඳහන් කරන්න පුළුවන්. විෂන්ට කොහොමත් මියෝනීර් එක උසවන්න පුළුවන්. ඉන්ෆිනිටි ස්ටෝන් එකක් වෙන මයින් ස්ටෝන් එකෙන් විෂන්ව නිර්මාණය කරලා තියෙන නිසා. හෙලා තෝරට කලින් මියෝනීර් එක පාවිච්චි කරන නිසාම පමණක් මිටිය උසන්න බෑ. ඒ වගේම හෙලාට ඕඩින්ට වගේම බලයක් තියෙන කෙනෙක් වුණත් මිටිය උසන්න බෑ. ඕදි කෙනෙක් නැත්තම් මිටිය උසන්න සුදුසු කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි හෙලා කරලා තියෙන විනාශයත් එක්කම ඇය කොහොමද මිටිය උසන්න සුදුසු කෙනෙක් වෙන්නේ? ඒ වගේම ඕඩින් උනත් ලෝක 9 අතර ලොකු විනාශයක් කරපු කෙනෙක්. ඉතින් මේ මිටිය උසන්න පුළුවන් වෙන්නේ මිටිය උසන්න පුළුවන් කියලා තමන්ට තමන්ව විශ්වාස කෙනෙක්ට. ඉතින් මේ වගේ විශ්වාසයක් තියෙන කෙනෙක්ට මිටිය උසන්න පුළුවන්. Avengers of Ultron එකේදී Avengers ලා මිටිය උසවන්න හැදුවත් කිසි කෙනෙක්ට බෑ. නමුත් කැප්ටන් හොලවනවා. ඒ අවස්ථාවේදී ඔහු මියෝනීර් එක උසවන්නේ ඔහුට පුළුවන් ද බැරිද කියන සැකය ඇතිව. මොකද අනිත් අයටත් මිටිය උසවන්න බැරි වුණ නිසා. නමුත් end game එකේදී කැප්ටන් ඇමරිකා මියෝනීර් එක උසවනවා. ඔහුට සටන දිනන්න වගේම ඒ අවස්ථාවෙක ඔහුට මිටිය අරගෙන සටන් කරන්න ඕනි වෙනවා. ඔහුට තමන් ගැන ඇතිවන විශ්වාසයත් මියෝනීර් එක උසවන්න පුළුවන් වෙනවා. ඉතින් මියෝනීර් එක විනාශ කරන හෙලා ඇස්ගාඩ් වලට යනවා. රැග්නරොක් නැත්තම් දෙවියන්ගේ යුද්ධය පටන් ගන්න. රැග්නරොක් චිත්‍රපටය තුල තෝර් සහ හල්ක් ලොකු සටනක් සිදු වෙනවා. හල්ක් තෝර්ට ගැහුවත් තෝර් හල්ක්ට ගහනවා. තෝර පරාද කරන්න හල්ක්ට බෑ. නමුත් කොමික් තුලදී රෙඩ් හල්ක් තෝර පරාද කරනවා. සුපර් වීරයන් අතර ප්‍රධාන තැනක් ගත්ත තෝර් කීප වතාවක්ම විවිධ අයගෙන් පරාද වෙලා තියෙනවා. තෝර්, ලොකි, වාල්කිරි, හල්ක් සහ කට්ටි එකතු වෙලා ඇස්ගාඩ් විනාශය නතර කරන්න උත්සාහ කරනවා. නමුත් හෙලාව පරාද කරන්න බැරි නිසා සාටෝරෝ නැවත උපද්දවනවා. සාටෝර් ඇස්ගාඩ් විනාශ කරනවා. කොමික් වල සඳහන් වෙන විදිහට රැග්නරොක් එකෙන් ඇස්ගාඩියන්ලා විනාශ වෙනවා වගේම තෝර් පමණයි ඉතිරි වෙන්නේ. තෝර් නැවතත් ඇස්ගාඩ් නිර්මාණය කරනවා. නමුත් චිත්‍රපටය තුල තෝර්, ලොකි, වාල්කිරි, හල්ක්, හැම්ඩෙල් ඇතුළු ඉතිරි වෙන ඇස්ගාඩියන්ලා එක්ක පෘථුවියට එන්න පිටත් වෙනවා. තෝර් ඇස්ගාඩියන්ලාගේ රජතුමා වෙනවා. පෘථුවියට එන ගමනේදී තෝර්ට සහ ඇස්ගාඩියන්ලට තානෝස් පහර දෙනවා. මේ යානයත් විනාශ කරනවා. අභ්‍යවකාශය තුල ඉන්න තෝර්ව ගාඩියන් ඔෆ් ද ගැලැක්සි ටීම් එකට හම්බ වෙනවා. ගොඩක් අය හිතන්නේ නැති තෝර් අභ්‍යවකාශයේදී මැරෙන්නේ නැති මොකද කියලා. තෝර් කියන්නේ ඇස්ගාඩියනු බලය තියෙන කෙනෙක්. තෝර්ව ලේසියෙන් මරන්නත් බෑ. ඊට පස්සේ තෝර් රොකට් සහ රූට් එක නීඩ වෙලීර වලට යනවා. තානෝස්ව නවත්තන්න වගේම ඉන්ෆිනිටි ස්ටෝන් වලට අභියෝගයක් එල්ල කරන්න පුළුවන් විදිහ ආයුධයක් නිර්මාණය කරගන්න. තෝර්ට ස්ට්‍රෝම් බේග් එක නිර්මාණය කරලා දෙනවා. ඒ වගේම තෝර් තානස් සමග සටන් කරන්න නැවතත් පෘථුවියට එනවා. ස්ට්‍රෝම් බේක් එක නිර්මාණය කරනකොට ඔයාලට දකින්න ලැබෙයි මෙතන ස්ට්‍රෝම් බේක් දෙකක අච්චු තියෙනවා. ඉතින් එහෙනම් අපිට ඉදිරි චිත්‍රපටවල තවත් ස්ට්‍රෝම් බේක් එකක් බලා ගන්නත් පුළුවන් වෙයි කියලා හිතනවා. මේ සටනේදී තෝර් තානස්ස පහර දුන්නත් තානස් ස්නැප් එක කරනවා. නමුත් ඊට දවස් ගානකට පස්සේ ස්නැප් එකෙන් ඉතිරිවන තෝර් ඇතුළු ඉතිරිවන ඇවෙන්ජර්ස්ලා තානස්ස හොයාගෙන තෝර් තානස්ස මරනවා. ඇස්ගාඩ් විනාශ වීම, හොඳම යාළුව මැරෙනවා, ලොකි මැරුණා කියලා හිතන්නේ ස්නැප් එකක් නවත්ත ගන්න බැරි වුණ නිසා තෝර් පසුතැවිල්ලෙන් කාලය ගත කරන්න. තෝර් ඉතිරිවන ඇස්ගාඩියන්ලා එක්ක පෘථුවි නෝවේ වල නිව් ඇස්ගාඩ් කියලා ඇස්ගාඩියන්ලාගේ අලුත් නිවහන නිර්මාණය කරනවා. ස්නැප් එකෙන් අවුරුදු 5කට පස්සේ
පෝර් කියන්නේ සම්පූර්ණම බේබද්දෙක් නැත්තම් පිස්සු වැටුණු කෙනෙක් වගේ. තානෝස් සහ ඔහුගේ හමුදාව සමග කරන එන් ගේම් යුද්ධය තුළදී තෝර්ගෙන් ලොකු දෙයක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. යුද්ධය අවසන් වීමෙන් පස්සේ තෝර් වාල්කිරිට අලුත් ඇස්ගාඩ් පාලනය කරන්න දීලා ගාඩින් ඔෆ් ද ගැලැක්සි ටීම් එකත් එක්ක යනවා. කොමික් වල සමහර තැන්වලදී තෝර් කියන්නේ ඇවෙන්ජර්ස් අතරින් පවර්ෆුල්ම ඇවෙන්ජර්ස් කියලා සඳහන් වෙනවා. නමුත් සමහර තැන්වලදී පරාදුන අවස්ථාද තියෙනවා. තෝර්ගේ පවර්ස් ගැන බලද්දී තෝරට විදුලිය හැසිරවීම, පියාසර කිරීම, කාලගුණයේ හැසිරවීම, වේගය, ශක්තිය, දීර්ඝායුෂ, ඒ වගේම මියෝනීර් එකේ ශක්තියන් හසුරවන්න පුළුවන්, ස්ට්‍රෝම් බේක් එකේ ශක්තියන් හසුරවන්න පුළුවන් වගේ ශක්තියන් රාශිය ඔහු සතුව තියෙනවා. ඉතින් සමහර තැන්වල තෝර්ගේ සහ DC එකේ දකින්න ලැබෙන සුපර්මෑන්ගේ සමහර පවර්ස් සමානයි කියලා සඳහන් වෙනවා. තෝර් මාවල් චිත්‍රපට තුල තෝර් 2011, The Avengers 2012, Thor The Dark World 2013, Avengers Age of Ultron 2015, Doctor Strange 2016, Thor Ragnarok 2017, Avengers Infinity War 2018, Avengers Endgame 2019 චිත්‍රපටවල දකින්න ලැබෙනවා. ඒ වගේම ඉදිරියේදී එන්න තියෙන Thor Love and Thunder 2022 චිත්‍රපටය තුලත් ඔහු දකින්න ලැබෙනවා. ඉතින් Endgame එකෙන් පස්සේ Thor සමග සිදුවන සිද්ධි අපිට දකින්න ලැබෙන්නේ Guardian of the Galaxy ටීම් එකත් එක්ක නැත්නම් Asgardian of the Galaxy ටීම් එකත් එක්ක. ඉතින් Thor ගැන ගොඩක් දේවල් ඔයාලට දැනගන්න ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඔයාලත් Thor ගැන දන්න දේවල් අපේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ වීඩියෝ ගැන අදහස් අපිට කියන්න. ඉතින් ෆිල්ම් ගැන දැනගන්න වගේම විශේෂ දේවල් දැනගන්න තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔයාලට ඒ වගේම topic දෙන්න අපේ Facebook page එක හරහා එකතු වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් Marvel Sunday review series එකේ ලබන සතියේදී 7 වෙනි කොටසින් වෝමිය ගැන කියනවා. ඉතින් වෝමිය ගැන කියන වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියන ගමන් 7 වෙනි කොටසින් හමු වෙනවා.